කල්පනා කළා මේ පින්වතුන්ට ඉතාමත් විශේෂිත දහම් කරුණක් කියලා දෙන්න. ඉතාමත් විශේෂ කියලා කිව්වේ අපිට පුරුදු කරගන්න අමාරුයි. නමුත් පුරුදු කරගත්තොත් මේ දහම් කරුණ අපේ ජීවිතේට විශාල යහපතක් වෙනවා. ඒ තමයි ඉවසීම ගැන. ඉතාමත් අමාරුම කාරණාව ඉවසනවා කියන එක. මේ ලෝකේ යම් රණ්ඩුවක් ඇද්ද, ඒ රණ්ඩුව ඇති වෙන්නේම එක සීමාවක් පැනීම තුළින්. මේ සීමාව තමයි ඉවසීමේ සීමාව. ඊළඟට යම්කිසි මේ ලෝකේ විවාහයක් කඩාකප්පල් වුණා නම් ඒත් ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා. ආයතනයක යම් ගැටලුවක් තියෙනවා නම් ඉවසීම ඉක්මවා ගිහිල්ලා. රණ්ඩු සරුවල් බැනුම් දෙඩුම් මේ ඔක්කොම ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා. එතකොට ඔබ කල්පනා කරන්න, සාමාන්‍යයෙන් හිර ගෙවල් වල මිනිස්සු ඉන්නවා. ඔය හිර ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගෙන් 99%ක්ම යම් සීමාවක් ඉක්මවා ගිහිල්ලා. ඒ තමයි ඉවසීමේ සීමාව. ඉතින් ඒ නිසා එතකොට මේ ඒකට හේතුව තමයි යාලා ඉවසීමට සීමාවක් පනවාගෙන සිටීම. මේ ඔක්කොටම හේතුව ඉවසීම කියන එකට සීමාවක් පනවාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළි, ඉවසීමට සීමාවක් පනවන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සීතල ඉවසන්න. එතකොට ඒ සීතල ඉවසීම කියන එකට සෙල්සියස් අංශක කීයද කියලා කතාවක් නැහැ. උණුසුම ඉවසන්න. එතකොට ඒ උණුසුමට සෙල්සියස් අංශක ගණක් කතාවක් නැහැ. මොකද හේතුව ඒ සෙල්සියස් අංශක ගණ තියෙන්නේ බාහිර අපිට දැනෙන උණුසුමේ. නමුත් ඉවසීම කියන එක තියෙන ඇතුලේ. ඒකට මාපකයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ඉවසන්න කිව්වා. ඇසි මඳුරුවන්ගෙන් එන පහස, මඳුරුවන්ගෙන්, මැස්සන්ගෙන්, සතා සර්පයාගෙන් එන පහස ඉවසන්න කිව්වා. එතකොට දැන් ඔබ හිතන්න බලන්න, ඒ කාලේ විශාල දහස් ගණන් මඳුරුවෝ ඉන්න කැලවල්වල සංගය ගිහිල්ල නෙට් එකක් නැහැ, මඳුරු කොයිල් නෑ, කිසිම දෙයක් නෑනේ. උන්වහන්සේලා ගිහිල්ලා භාවනා කරනවා. ඒක රහතන් වහන්සේ නමක් කියා හිටිනවා, දේශනා කරනවා, උදම් පහල කරනවා. උදානයක් යුද්ධෙට ගිය ඇතෙක් දස දෙසින් එන ඊතල පහර ඉවසාගෙන ඉන්නවා වගේ. මම මේ මඳුරුවන්ගෙන් එන පහස, මිනිසුන්ගේ ගෙන සැරපරස පහස, ඒ සෑම දෙයක් ඉවසනවා කියන. මිනිස්සු සැරට කතා කරනකොට, බයිනකොට ඉව ඉවසාගෙන ඉන්නවා කියන. මේ ඉවසීම කියන එක පුදුම කාරණාව. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ මාර්ග ප්‍රතිපදාව දියුණු කරන ශ්‍රාවකයන් එක්ක සංඝයාට වදාලා සබ්‍රහ්මචාරින් වහන්සේලත් එක තරහ ගන්න එපා. හේතුව මෙච්චර ඉවසන පිරිසක් බුද්ධ ශාසනයෙන් බැහැර නෑ. ඉවසන කෙනෙකුට කවුරු හරි කෙනෙක් කරදරයක් කළොත් ඒකේ විපාකය අතිශයින් භයානකයි. ඉවසන කෙනෙකුට යම්කිසි දෙයක් කළොත්. ඉතින් කොහොම හරි දැන් මම මේ ගැන තවත් ටිකක් විස්තර කරන්නම්. මොකද අපි කාටත්, ඔබටත් මටත් ඕන මේ ඉවසීම කියන එක. මේ ආර්ය විනේ උතුම්ම තපස තමයි ඉවසීම. නැත්තම් තපස්යා ක්‍රම තියෙනවනි, ඈතවනි හුදකලා විවාසය කරන එක, එක වේලින් වාසය කරන එක, පිණ්ඩපාතේ වාසය කරන එක, දුතාංග, සියලු දුතාංග අතර, සියලු තපස්යා ක්‍රම අතර, සියලු සීල තපස් ක්‍රම අතර අග්‍රතම තපස තමයි කාන්ති.
කන්ති පරමන්ත පෝතිතික්කා ඉවසීම තරන්නන් තවත් තපසක්නේ. ඒකට හේතුව සිල්පදයක් වුණත් කැඩෙන්නේ ඒ ඔහුට තියෙන ඉවසන්න බැරිකමත් එක්ක. ඉවසීම කියන තැන ඉන්නවා නම් දැන් අපි කියමුකෝ විකාල භෝජනය කියලා. තුටයා බඩගින්න ඉවසනවන පිපාස ඉවසනවන. එතුට විකාල භෝජනය කියන තැනට ඒ සිල්පදය කැරෙන්ට අවස්ථාවක් දෙන්නේ. ඊළඟට ඔහුගේ හිතට රාගයක් ආව. එතුට ඒ රාගයෙන් එයා ඒකයක් දරාගෙන ඉන්නවා. ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. එතකට එයා ඒ තුළ ඇතිවනේ තපස තුළින් තමයි යකි සිල්පදටික රැකෙන්නේ. ඊළඟට තවක් කෙනෙක් බයිහිනවා. එතකට එයා ඉවසගෙන ඉන්නවා. ඒකින් තමයි එයා රැකෙන්නේ. නැත්තං එයා ගහ බැනගන්න යනවා. නැත්තං එයා රණ්ඩු සරුවල් කරන්න යනවා. ඊළඟට පිහ ඇනුම් ගහගන්ට යනවා. තොර මේ කෝට මෙයාව යොමු කරවන්න ඉවසීම නැතිකමත් එක්ක. දොට තව ඉවසීමත් එක්ක තියෙන තවක් කාරණාවත් තමයි මෛත්‍රිය. ඉවසීමත් එක්කම තියෙනවා මෛත්‍රිය. කොමරි මේක තේරුම් ගන්න අපි සූත්‍ර දේශනාවන් කතා කරමු. ඉවසීම මෛත්‍රිය කියන කරුණු කාරණා ඉස්මතු වෙන විදිහට තමයි මම මේ සූත්‍ර කාරණාව ඉස්මතු කරන්නේ. සංයුත්ත නිකායේ තියෙන වේපචිත්තී සූත්‍රය. වේපචිත්ති අසුරේන්ද්‍රයා මුල් කරගෙන මේ දේශනාවේ විස්තර තියෙනවා. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දිවුරං විහිරේ වැඩවාසය කළේ. බුදුරජාණන් වහන්සේ සංඝයාට අමතා වදාලා පින්වත් මහණෙනි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේක ඉස්සර වෙච්ච දෙයක්. සුර අසුරි යුද්ධයක් හටගත්තා. සුරයෝයි අසුරයෝ අතර යුද්ධයක් හටගත්තා. එතකොට පින්වත් මහණෙනි වේපචිත්ති අසුරයා අසුර පිරිස සේනාව රැස් කළා කිව්වා. ඕන් අපි දැන් යුද්ධයක් පටන් ගන්න යන්නේ. ආයි කතා දෙකක් නෑ දිනනවා. දැන් මේකෙන් අපි දිනුවොත් අපි කරන්න ඕනේ ඔය සක්කරයාගේ අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි පස් තැනකින් හිර කරලා ඇදගෙන එන්න ඕන අපේ පාමුලට අසුරපුරයට. මේක ලේසින් අපි අතාරින්න හොඳ නැහැ. ඔහු එසේ කීවා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි සක්‍ර දේවේන්ද්‍රිය දෙව්පිරි සමතල කියා හිටියා. බවත්නි ඕන සුරාසුර යුද්ධ දැන් හට ගන්න හදන්නේ. අපි මේකෙන් දිනනවා. දැන් දෙවියෝ දිනුවොත් අසුරයන් පෙරදුනොත් ඔය වේපචිත්තිගේ අත් දෙකයි පා දෙකයි බෙල්ලයි ඔය කියන පස් තැනින් හිර කරලා සුධර්මා දිව්‍ය සභාවට ගේන්න ඕන මා ළඟට. ඉතින් ওই විදියට සේනාවට අණ කළා. දෙගොල්ලම සේනාවට අණ කළා. එතකොට එහෙනම් තේරෙනවා තවතිසාවේ සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධානියා වගේ අසුර ලෝකේ ප්‍රධානියා තමයි වේපචිත්ති. ඊට පස්සේ මේ යුද්ධයෙන් සුරයෝ දින්නා, දෙවිවරු දිනුවා, අසුරයෝ පෙරදුනා. එතකොට තවතිසාවේ දෙවිවරු වේපචිත්ති අසුරයාගේ අත් දෙකයි පා දෙකයි බෙල්ලයි පස්වෙනි කොට ඒ ස්ථාන පහෙන් අල්ල මිරිකල ගෙනල්ල සුධර්මා දිව්‍ය සභාවේ සක්‍රියා ළඟට ගෙනාවා. ඊට පස්සේ දැන් සුධර්මා දිව්‍ය සභාවේ අයිනකට දැන් දාලා ඉන්නවා. එතකොට ඒක හරියට මේ වගේ දැන් සාමාන්‍යයෙන් උසාවියක වෙනම පොඩි හිර කූඩුවක් තියෙන්නේ. ඒ වගේ. ඒ නඩු අහන තැන. නමුත් වෙනම හිර කූඩුවකුත් තියෙනවා. ඒ වගේ වේපචිත්ත ගෙනල්ලා එතන අයිනක දාලා ඉන්නවා. හැබැයි මේක හිර කූඩුවක් නෙවෙයි. මේක 아무තු දෙයක්. මොකද ඒ හිර කිරීම පින්වත් මහණෙනි අත් දෙකයි පා දෙකයි බෙල්ලයි ඔය කියන පස් තැනින් හිරවිච්ච වේපජීති සාග්දෙවිඳු සුධර්මා දිව්‍ය ස්වභාවට ඇතුල් වෙනකොටත් බයිනවා. පිට වෙනකොටත් බයිනවා. තිත්ත ගුණහරපෙන් බයිනවා. එහෙත් තියෙනවා ඒවා. ඊට පස්සේ දැන්
ඒ වේපචිත්තේ අසුර බණින්ඩ බයින්ඩ අසුරය හිර වෙනවා. තව තරහා යනවා. ඉතින් අත් දෙකයි කකුල් දෙක හිර වෙලා ලනු පොටවල් පේන්නේ නැහැ. නිකන් හිර වෙලා ඔල්ලන්න බෑ. ඊට පස්සේ දැන් අර සුධර්මා දිවි සභාවේ තීරණ ගන්නකොට ඊට පස්සේ දෙවිවරු සතුටින් කතා බහ කළ සමගියෙන් ඉන්නකොට ඒව දකින්නකොට අර අසුරයන්ට හිතෙනවා කොච්චර එකක්ද අපේ අසුර ලෝකේ වගේ නෙවෙයි මේ දිව්‍ය ලෝකේ හරි සමගි. ඒ වගේම දැහැමි තීරණ වලට එනවා කොච්චර අගේද මේ දිව්‍ය ලෝකේ නම් කියලා දෙවිවරු ගැන මිස්සිත ඇති වෙනවා. එහෙම ඇති වෙනකොට මේ නාද් දෙක බුරුල් වෙනවා. කකුල් දෙකෙන් මේ බුරුල් වෙලා යනවා. බෙල්ල හිරවීම නැති වෙනවා. එතකොට පාඩුවේ සන්තෝෂෙන් වේපිචිති අසුරේන්ද්‍රය හැම තැනම ඇවිදිනවා. ආයි කාටවත් ආයි දිවුරු ඒව දිහා බලන්නෙත් නෑ. ආයි කාත්කවත් රණ්ඩු වෙන්නේ නෑ. යම් වෙලාවක හිතුනොත් එහෙම වේපිචිති අසුරයාට හිටපන් දැම්මන් යනවා අසර පුරේට ගිහිලා තොපිට දෙන්නම් වැඩක් කියලා හිතපු ගම ආයි අත් දෙකයි කකුල් දෙකයි ගල් ගැහෙනවා. එහෙනම් වේපචිත්ති අසුරේන්ද්‍රය බැඳුනේ සිටිවිල්ලෙන්. සිටිවිල්ලෙන් බැඳුනේ. ඉතින් එහෙනම් ඔබට තරහවට පස්සේ ගෙදර බඩමුට්ටු පොලේ ගහන්නේ, දොරට පයින් ගහන්නේ, දමල ගහලා යන්නේ, කොල්ල කුරුටු බයික් යනන් රේස් කරගෙන ගෙදර එන්නේ මං අද කියලා පැනලා යන්නේ. ඊළඟට කුණුහරපෙන් බයින්නේ, බඩුමුට්ටු පොලිය ගහන්නේ. මේ හොඳට හිටපු මනුස්සයා පිස්සෙක් වගේ කරන්නේ කවුද? කවුද දැන් මේ පිස්සෙක් වගේ කළේ? ද්වේෂයේ නැමෙති සිටිවිල්ලෙන් ඔහුගේ මූණ වෙනස් කළේ, ඇඟ රත් කළේ, තොලකට වේලුනේ, ඇඟ වෙවුලනවා, මූණේ මස් නටනවා. තරහපුම් බලන්න කවුද ඔහුට ඒ දේ කළේ? ඔහුගේ හිතේ උපදවන ද්වේෂේ. එහෙනම් එයාගේ ඇඟේ මස් නටන එක නතර කරගන්න නම්, බඩු පොලේ ගහන එක නතර කරගන්න නම්, මූණ රතු වෙච්ච එක නතර කරන්න, මූණ අතරැස් වෙලා වැඩිපුර ඇහිපිල්ලම් ගහන එක නතර කරගන්න, මොකද්ද කරන්න ඕන? ඔහුගේ හිත ඇතුලේම ද්වේෂේ, එයාගේ සිතිවිල්ලම නැති කරගන්න ඕන. සිතිවිල්ලෙන් මේක වෙන්නේ. අපි අපිට මේ තැනට එනකල් තමයි අපිට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ. අපි කියන්නේ ඔයා මාව තරහා ගැස්සුවා. එතකොට ඔයා මාව තරහා ගැස්සුවා කියනකොට තරහට ඉහලින් තව දෙයක් එයාට පේනවා. ඒ තමයි ඔයා. එතකොට කෙලින්ම චෝදනාව යන්නේ ඔයාට. නමුත් තරහ කියන දේ තමන් තුළ තිබ්බනේ. හරි, දැන් මේ ඔක්කොම පැත්තක තියමු. දැන් සක්දෙවිඳුට මේ තිත්ත කුණු හරපෙන් බයිනකොට දැන් මොකද කරන්න කියලා බලමු. ඊට පස්සේ මහණෙනි, එතකොට මාතලි සක්දෙවිඳුත් එක්කම නිතර ගමන් බිමන් යන මාතලි රතාචාර්යා අහනවා සක්දෙවිඳුනි, මේ මට කියන්න කොහොමද දෙයනේ මේවා ඉවසගෙන ඉන්නේ? සක්දෙවිඳුගෙන් ඇහුවා. ඇත්තටම ඔබ වහන්සේ මේ මේ කාමේ කෑ ගහද්දී නපුරු වචන කියද්දී ඉවසගෙන ඉන්නේ ඇත්තටම බයටද, එහෙම නැත්නම් බැරිකමටද, මොකටද මේ? දැන් ඔබ වහන්සේට දිව්‍ය ඊර්ධියක් තේනවා. දැන් මේ ඔබ වහන්සේගේ දිව්‍ය ස්වභාවය මේ වේපචිත්ති හිර කරලා තියෙනවා. ඉතින් මොහු බනිද්දි දැන් මොකද මෙයාගේ හිර වෙලා තියෙන්නේ? කකුල් දෙකයි අත් දෙකයි බෙල්ලයි මිසක කට නෙවෙයිනේ. කට වැඩ. ඔහොම නැද්ද ගෙවල් වල බලන්න ලෙඩ වෙනවා. ලෙඩ වුණාම ඇඟත් ලෙඩ වෙනවා. අත් දෙකත් පණ නැහැ, කකුල් දෙකත් පණ නැහැ, ඇඟත් පණ නැහැ. හප්පේ අඩුවන්නේ කටට පණ තියෙනවා. ලෙඩ ඇඳේ මේ ඉදින් බයිනවා. දැක්කද? මේ කටට යන්තාක් පණ තියෙනවා. ඒ තාක් මේ සත්වයා යහපත් සිතිවිලි තියෙන කෙනා නම් යහපතම කියනවා, අයහපත් නම් අයහපතම තමයි. යම් දවසක ඔහුගේ කටහඬ නැති වුණාම, කතා කරගන්න බැරි වුණාම තමයි ඉන්නේ. ඒත් ඉරියව් වලින් හරි තරහව පෙන්නනවා. පුදුම වැඩක් මේක. තරහ.
ඊට පස්සේ ඒ වෛරය කියන එක කොච්චර භයනකයිද කියනවා නම් අපි අඳුරන නායක හඳුනමක් හිටිය ආරණ්‍යයක ඉන්නහසිට මහිතේ වයස අවුරුදු 90 ගාන. ඊට පස්සේ ඒ නායක හඳුරෝ හොඳට හක්මන් කරනවා භාවනා කරනවා. ඉතින් අවුරුදු 90 ගණක් වෙනකල්ම මේ හොඳට ඇවිදලා කන් ඇහෙනවා කතා කරන්න පුළුවන්. ඔන්න නායක හඳුරෝ අසනීප වුණා. ඊට පස්සේ අසනීප වෙලා ගෙනිච්ච ගමන් දැඩි සත්කාරයට දැම්මා. දැඩි සත්කාරයට දාලා පොඩ්ඩක් ටික වෙලා උසුම ගන්න අමාරුකම හිතේ. ඊට පස්සේ උසුම ගෙනිල්ල හරි ගියා. ඊට පස්සේ සුවාතට එනවා. සුවාතට ආපු ගමන් ලෙඩා සුව වෙලා සුව පැත්තට හැරෙන නිසා ඔන්න දැඩි සත්කාරයෙන් එළියට දැම්මා. එළියේ සාමාන්‍ය වාට්ටුවකට දැම්මා. සාමාන්‍ය වාට්ටුවේ නෑ. මොනවද නැත්තේ? ඒසි නෑ. දැඩි සත්කාරේ ඒසි තිබ්බා. තුර බලන්න අර දැඩි සත්කාරේ වටේට මැසින් ගහලා තියෙද්දි තමන්ගේ නහයට කට බට ගහද්දි ඒ ගහද්දි අර ඒසි එකේ සැපේට ආස හිතුණානේ. දැන් එළියට ආපු වෙලාව ඉඳලා කියන්නේ මොකಾದ මට මේ වින්නහිය කළේ. මං සනීපෙට ඇතුලේ හිටියා. දැන් කවුද මං එළියට දාලා? ෆෑන් එකකුත් නැහැ. මට දාඩිය දානවා. මට අමාරුයි. ඊට පස්සේ ඔන්න දැන් හාමුදුරුවෝ බලන්න යනවා. බලන්න යනකොට නායක හාමුදුරන්ට මොනවද ඕනන්නේ කියලා අහනවා. කතා කරනවා. කනට කොඳුරලා කියනවා මවන්න අර කාමරේට දාන්න. දැඩි සත්කාරෙ පෙන්නලා කියනවා. ඊරෝසේ නෑ අපේ නායක හාමුදුරුවෝ සනීපයි දැන් කියලා ඔන්න දැන් කට්ටි එනවා. කරුමේ කියන්නේ එදා රාත්‍රියේම නායක හාමුදුරුවෝ අපවත් වුණා. මේ සත්‍ය සිද්ධිය. අපවත් වෙලා. ඒ හිටපු ආරණ්‍යෙම ඉපදුනා. ඇස් රතු වෙච්ච ඇස් වලින් ගිනි පිටවන. මුළු ශරීරේම ගින්දරක් වගේ දැවිල්ලක් තියෙන නයෙක් වෙලා. ජීසේ නිසා ඒ නායක හඳුර මැරුණේ මං මුන් දැම්මේ නෑ ඇතුලේ කාමරයට කියලා. ඒ දවස් දෙක තුන ඇතුළත අසනීප වෙච්ච දවස් ඉඳලා ඒ හාමුදුර අපවත් වෙනකල් ඉස්පිරිතාලේට ආවා ගිය සියලු දෙනා ළඟට නයා ගිහිල්ලා කරදර කරනවා. උඹලා එක එක මං ගැන වැළුවේ නෑ කියලා. දැන් ওই හාමුදුරන්ටත් වෙච්ච වැඩි කියලා ඔයාලා දැන් හිතනවනේ. හාමුදුරවරුන්ට ඔහොම වෙනවා නම් ගියේ ඔබ ගැන හවර කතාද? ද්වේෂය අතිශයින් භයානකයි. සිතිවිල්ලෙන් මේක වෙන්නේ. සිතිවිල්ලෙන් වෙන්නේ. ඊට පස්සේ දැන් අපි බලමු තව විස්තර ඉගෙන ගමු. දැන් අපි මේ කියන්න හදන්නේ දැන් හොන්න වේපජීති හොඳටම බයිනවා සක්දවිඳුට. සක්දවිඳු කියනවා මාතලිය ඇහුවනි දැන් බයටද මේ මොකක් කියන්න තුන් නිහඬ ඉන්නේ කියලා. සාක්දිවිඳු කියනවා මං වේපචිත්තිට බයින් ඉවසනව නෙවෙයි මාතලි. බැරිකමට ඉවසනවත් නෙවෙයි. බුද්ධිමත්ව කටයුතු කරන මං වගේ කෙනෙක් මේ බාලික එක හැප්පෙන්න යන්නේ මොකටද? සාක්දිවිඳු කල්පනා කළා මං වගේ වැදගත් කෙනෙක් මේ කුණු අරප කියන මිනිස්සුත් එක්ක මොකටද හැප්පෙන්න යන්නේ? සුදුසු නෑ. ඒ කියන්නේ අසත්පුරුෂයා බාල මනුෂ්‍යයා ගේ ආයුධය තමයි මේ කට. කටම තමයි යා පාවිච්චි කරන්නේ. බුද්ධිමත් කෙනා සත්පුරුෂයා ඉවසීම නැමැති ආයුධය පාවිච්චි කරනවා. ඔබ බලන්න ඔබ දැන් සත්පුරුෂයෙක් බුද්ධිමත් වැදගත් කෙනෙක්ද කියලා බලන්න. ඇත්තටම සාමාන්‍යයෙන් ගෙදරක ගත්තොත් ස්වාමියා බිරිඳ ගත්තොත් බිරිඳ සැරපරුස චරිතයක් නා. ඊට පස්සේ ස්වාමියා නිහඬ චරිතයක් නා. එතකොට සාමාන්‍ය මිනිස්සු කියනවා අනේ අර මිනිහා බලන්න මේ පිරිමියෙක්ද? ගෑණි උච්චර බයින කල කරවාගෙන ඉන්නවා. ඔකගේ පිරිමිකමක් තියනවද කියලා මිනිස්සු කියනවානේ. නමුත් ඇත්තටම ගත්තොත් ඒ ගෙදර වැදගත් කෙනා පිරිමියා. වැදගත්.
හැප්පෙන්ද යන්නේ. ඊර්වාස යන් ගෙදරක පිරිමියෙක්කන්නවා. කටවාචාලයි කුණුහරපෙන් බයින සැර පරුස නපූරු වච්චන තියෙන කෙනෙ. බිරිඳ ඉවසාගෙන ඉන්නවා. ඉදකට අහල පහල ඉන්නවාන අවුලවන චරිත. අහල පහල තියනවා බෝම්බ. ඒ බෝම්බ දෙක තුනක් අරයට සෙට් වෙලා කියනවා. ඉවසාගෙන ඉන්ටිපා. උඹත් කියා පං. ඔය බීලාපලට පණක් නෑ දීපිය දත් දෙකට කියන. ඊට පස්සේ මේ අරය අයවසාගෙන අනී කියලා හොඳ නෑම පිරිමින් ඩෝම කියන්න එපා කියල එයා ඒවගේ බේරිල ඉන්න. මෙහෙම චරිත ලංකාවේ තියෙන නොවන් ඒකයි කියන්නේ. එතකොට වටේ පිටි අර බෝම්බ වගේ චරිත කියනවා. අනේ අර ගෑනිට පණක් නෑ, පණක් තිබ්බනම් ඕකයි කටවහ ගන්න බැරි මොකද. ඒ වුණට ඒ ගෙදර වැදගත්ම චරිත බිරිඳ ඉවසලයිනවා. මේ ලෝකේ වැදගත්ම කෙනා කටවාචාලය නෙවෙයි, ඉවසන කෙනා. ඉවසන කෙනා වැද්දගත්ම. ඔයාලගේ ගෙදර වැද්දගත්ම කෙනා ඉවසන කෙනා. හොඳට ඉගෙන ගත්ත කෙනාවත්, ඊළඟට රූපේ ලස්සන කෙනාවත්, එහෙම නැත්නම් වෙනත් වෙනත් හේතුන් නිසාවත් නෙවෙයි ඔයාලගේ ගෙදර වැද්දගත්ම චරිතේ ඉවසන කෙනා. ගැහුවත් බැන්නත් ඉවසනවා. කරුණා මෛත්‍රී හිතේ තියෙනවා. දැන් ඔබගේ ගෙවල් වල බලන්න කවුද වැදගත්ම කෙනා. ඉගෙනේ හිත කල්පනා කරන්න ඕන මට මේක හොඳ නෑ. දැන් මේක කිව්වේ ඒකනේ වේපචිත්ති මාතලිට කියනවා, මාතලි මං වාගේ වැදගත් කෙනෙක් මේ බහලෙත් එක හැප්පෙන්න යන හොඳ නෑ. දැන් ගමේ ඉන්න මන්ත්‍රී ගමේ පුංචි මිනිස්සෙක් එක්ක හැප්පෙන්න යන හොඳ නෑ. එකියාගේ වැදගත්කමට හොඳ නෑ. ගමේ ඉන්න පෝසත් මිනිස්සෙක් දුප්පත් මිනිස්සෙක් එක්ක හැප්පෙන්න යන්න හොඳ නෑ. ඒක එයාගේ වැදගත්කමට හොඳ නෑ. ඉස්කෝලේ සර් කෙනෙක් නම්, ඉස්කෝලේ ටීචර් කෙනෙක් නම්, ගමේ අනිත් මේ මිනිස්සුත් එක්ක හැප්පෙන්න යන්න හොඳ නෑ. යාට ඒක හොඳ නෑ. එයාගේ වැදගත්කමට. ගම් පන්සලේ හාමුදුරු මේ නිකම් මිනිසුත් එක්ක රණ්ඩුවට යන්න හොඳ නෑ. ඒක හාමුදුරන්ගේ වැදගත්කමට හොඳ නෑ. නමුත් අද කාලේ පාරට බැහැලා කෑ කොස්සන් ගහගෙන පොළු පිහි අතට අරන් සිවුරෙහිම් මෙහෙන් දාගෙන සද්දෙ කළා නම් මිනිස්සු සාදුකාර දෙනවා, මෙන්න සිංහලයාගේ අභිමානය. නමුත් සත්පුරුෂ ධර්මයේ ඉදිරියේ වැදගත් නෑ, වැදගත් නෑ. ඔබ අහලා තියෙන කොහොමද සාන්ත මුනිවරු ඉවසීමෙන් යුක්තු අයද කට ගහගෙන යන අයද? සාන්ත මුනිවරු ඉවසීමෙන් යුක්තයි පින්වත්. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා දවසක් සාවත්තියේ දහම් දේශනා කළා. එතන පිටිපස්ස හිටිය උදාවි කියලා හාඳුනනමකට අල්ලන්නේ නැහැ. උන්වහන්සේ කැමති නැහැ. උන්වහන්සේට ඕන දාහනේ වළඳපු ගමන් පොඩ්ඩ හාන්ස් වෙන්න. කවුරු හරි හාඳුනනවා බණ පටන් ගත්තොත් මේක දැන් කෝච්චේ වගේ ඇදීගෙන යනවා කියලා එයා කැමති නැහැ. ඊට පස්සේ දැන් ඔන්න ඒ උදාවි හාඳුරෝ දැන් කල්පනා කළා, මේ දැන් ඔන්න බණ පටන් ගත්ත මේ සාරිපුත්ත මොග්ගල්ලාන තෙරුන් වහන්සේලා දැන් පැය ගාණක් මේක දැන් දේශනා කරයි, මට සැතපෙන්නන්නේ නැහැ. මට දැන් මේ කට්‍රිය මැදින් නැගිටලා යන්නත් බෑ. ඊට පස්සේ චික් කියලා අර තොල් පොර හෙලෙව්වා. අර නිහඬ ස්වභාවේ අර මේ තොල් පොට හොලවපු එක මේ අකමැත්තෙන් ඒක ගියේ. ඒක මුළු සභාවටම ඇහුණා. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා නිහඬ වුණා. බණත් නතර කළා. උන්වහන්සේලා කුටියට වෙලියෝ. දැන් අපි කියන්නේ ඔබ වහන්සේට බණහට බැහැ ඔබ වහන්සේ යන්න මෙතනින්. ඒ වචන සාරිපුත්තයන් වහන්සේගෙන් නිකුත් වුණේ නෑ. මුගලම් මහරහතන් වහන්සේගෙන් නිකුත් වුණේ නෑ. ඊට පස්සේ අනිතහා ස්වාමීන් වහන්සේලා කිව්වා, මනේ ආශතුම් මොකද්ද මේ උපවාසය කළේ? අපි පාඩුවේ බණ ටිකක් අහගෙන හිටියනේ. උපවාසය ඇයි එහෙම කළේ? භාග්‍යතුන් වහන්සේ ඇතින් වඩිනවා, ස්වාමීනි අපි සොඳුරුව දහම් ශ්‍රවණය කළා අගසෞදිනම වහන්සේගෙන්.
මේ තෙරුන් වහන්සේ අප්‍රසාදය ප්‍රකාශ කරන්නේ තොලපොට සොලවල කියලා. දැන් ඒ නිසා අපිට ඒ දහම් කතාව අහග අනේ පින්වත් මහණෙනි, ඔය භික්ෂුවගේ සසර පුරුද්දක් ඔය. දැහැමි කතාවක් තියෙන තැනක මෙහාට ඉන්න බෑ, එයා ඒකට අකමැත්ත ප්‍රකාශ කරනවා කියලා සසරි දේවල් කිව්වා. නිසා සසර පුරුදු වලට යන්නේවා තියෙනවා. අද වුණත් සමහර දැන් මේ සමහර පොඩි ළමයිගේ තිනවා අපිට අහලා, මට සමහර ලිපිවල තිනවා ගෙවල් වල අනේ ස්වාමීනි මොකද්ද කියලා දන්නේ. ටීවී එකේ බණක් යනකොට පොඩි ළමයා ගිහිල්ලා ටීවී එකේ channel එක වෙනස් කරනවලු. පෙන්නන්න බැරිලු හාමුදුරුවරු. ඊළඟට තවත් සමහර ඉන්නවා බණක් කියනකොට ඉක්මනට channel එක ඔබනවා. එහෙම ඔබගේ මැච් එකක් වුණොත් ඔන්න ටිකක් බලාගෙන ඉන්නවා. ඔන්න ආය channel එක මාරු කරපුවාම සින්දුවක් හින්දි සින්දුවක් අපේ බලාගෙන ඉන්නවා. බණක් ඉක්මනට මාරු කළා. එතකොට ඕක සසරට යනවා. එතකොට පාරිය යද්දි ධර්මී රහතන් වහන්සේ නමක්, ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පාරායිනි රුක්ෂයක් මුල දහම් දේශනා පිරිසට මෙයාට සසරේ වුරුදු කරපිගෙන අහක බලා ගන්නවා. එහෙම දැක්ක ගමන් අහක බලා ගන්න. ඊට පස්සේ යනවා. ඔන්න දැන් කෙනෙක් ඉන්නවා මැච් එක වැඩන්නේ, සින්දුවක් වැඩක් නැහැ. ඊට පස්සේ නාට්‍යයක් අනේ විකඩන් කාටුන් හප්පේවා මොකටද බණක්. ආ ධර්ම දේශනාව අපි බොඩක් බලමු. කාඤ්ඤමක නාන සංස්කාරය මෙයාගේම සංසාරයට වැටුණා. ඔන්න මෙයා වෙන ගමනක් යනවා. වෙන ගමනක් යනකොට මෙයා දකින්න ඈත රුක්ෂයක් මුල රහතන් වහන්සේ නමක් ඕ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ඕ දහම් දේශනාව. ඉක්මනට යනවා. අනිත් වැඩ අමතකයි යාට. ඇයි? එයා එහෙමයි ඒ සංස්කාරය පුරුදු කළේ. ඒ නිසා මේ හැම දෙයකටම කෝප ගන්න, තරහ ගන්න, පොඩි දෙයකටත් රණ්ඩු වෙන මේ සංස්කාරයේ යම්කිසි කෙනෙක් පෝෂණය කරනවා නම් අතිශයින් භයානකයි. අතිශයින් භයානකයි මේ ක්‍රෝධ ගින්න. ඒ නිසා ගෙදරක වැදගත්ම කෙනා වෙන්නේ ඉවසන කෙනා. ගමේ වැදගත්ම කෙනා වෙන්නේ ඉවසන කෙනා. ස්කෝලේ වැදගත්ම ටීචර් වැදගත්ම සර් බවට පත් වෙන්නේ ඉවසන කෙනා. ස්කෝලේ වැදගත්ම ළමයා ඉවසන කෙනා. විශ්වවිද්‍යාලේ වැදගත්ම කෙනා ඉවසන කෙනා. රැකියා ස්ථානයේ වැදගත්ම කෙනා ඉවසන කෙනා. පාර්ලිමේන්තුවේ වැදගත්ම කෙනා ඉවසන කෙනා. ඊට පස්සේ මේ මාතලී කියනවා, ඉතින් වළක්වන්න කෙනෙක් නැත්තං අඥාන උද්දවිය බොහෝ සෙයින් යුග්ධවලට පැටලෙනවා. ඒ නිසා තමයි නුවණැත්තා දැඩි දඬුවම් දීලා හරි බාලයාව මේච්චල් කරන්නේ. ඊට පස්සේ ওই මාතලීනි කියන්නේ, මාතලී කියනවා දැන් කට්ටිය කට ගහගෙන එනකොට ඕක බ්‍රේක් කරන්න හිටියේ නැත්තං කවුරුවා නතර කරන් හිටියේ නැත්තං එයාගේ වැඩ කිඩි දැමිල්ල අඩු වෙන්නේ නැහැ. ඒ නිසා නුවණැති කෙනා දඬුවම් දීලා හරි මේ අසත්පුරුෂයාගේ කට වහන්න ඕන කියලා මාතලී කිව්වා. සංදිවිඳු කියනවා, අනිත් අයට කේන්ති ගිය බව දැනගෙන තමන් සිහිනුවණින් යුක්තව සංසිඳෙනවා නම් මං හිතන්නේ බාලයව පාලනය කරන්න ඒක තමයි හොඳම දේ කියලා. හොඳම දේ අනිත් එක්කනේ කට වහන එක නෙවෙයි, තමන්ගේ කටවහ ගන්න එක. දැන් තේරෙනවා නේද මේ ඉන්ටර්නෙට් එකෙන් ෆේස්බුක් වලින් ඔය කටින් යුද්ධ යද්දී හොඳම වැඩේ කරන්නේ කවුද කියලා? එකකට එකක් බැනගෙන බැනගෙන යන කෙනාද, නිහඬ වී යන කෙනාද? දැන් බලන්න මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝයාට. පින්වත් මහණෙනි, සංඝදෙවිඳු මෙසේ කීවා. එතකොට ඒක ශ්‍රීමුක බුද්ධ වචනයක් වෙනවා. ඊට පස්සේ දැන් එතකොට මේක තමයි ලෝකේ තියෙන න්‍යාය. ලෝකේ මිනිස්සු කතා කරපු න්‍යාය තමයි, ලෝකේ තියෙන න්‍යාය තමයි මාතලී කියන්නේ. ඒ තමයි වළක්වන්න කෙනෙක් නැති වුණොත් අඥාන උදවිය හැම එකම පටලවෙනවා.
ඒ නිසා නුවණැත්තා දනුවන් දීලා හරි බාලයාව මේචල් කරන්න ඕන, පාලනය කරන්න ඕන. ඕකනේ ඉතින් අද කාලේ තියෙන්නේ. නීති වලින්, දඬුවම් වලින් බාලයාව පාලනය කිරීමනේ තියෙන්නේ. ඊට පස්සේ සක්දෙවිඳු කියන නෑ, තවක් කෙනෙකුට කේන්ති ගියා කියලා දැනගත්ත ගමන් තමන් සිහිනුවනින් සංසිඳෙනවා නම් මං හිතන්නේ බාලයාව පාලනය කරන්න ඒක තමයි හොඳම දේ. එහෙනම් සක්දෙවිඳුගේ ලෝකවල ලෝකෙට යන කෙනා කවුද කියලා තේරෙනවද? අනිත් අයත් එක්ක රණ්ඩු සරුවල් වල පැටලි පැටලි යන අය දෙව්ලෝ යන්නේ. දෙව්ලෝකවත් උපදින්නේ සංසිඳෙන අය, ඉවසන අය, තරහ පාලනය කරගන්න අය. දෙව්ලෝකවත් යන්න බැයි නම් පැටලවි පැටලවි යන අයට නිවන් දකින්නේ කෙසේද? ඊට පස්සේ මාතලී කියනවා, පින්වත් සක්දෙවිඳුනි, ඔබතුමා ඔය කියන ඉවසීමේ මට එක්තරා වැරද්දක් පේනවා. යම් විටක ඉවසනකොට මෝඩයා හිතන්නේ මේ මට බයෙන් ඉවසනවා කියලා. දැන් ඇත්තනේ, දැන් අපි කියමු Facebook වලින්, YouTube වලින්, අන්තර්ජාලින්, TV වලින්, පත්තර වලින් එක දිගට ගහනකොට කෙනෙක් නිහඬව ඉන්නවා නම් මිනිස්සු හිතන්නේ දැක්කනේ, කියන්න කට වචනයක් නැහැ, නිහඬව ඉන්නවා පැත්තකටලා, බයේ ඉන්නේ ඔය. බය නැත්තම් එළියට ඇවිල්ලා කියන්නකෝ, කට අරින්නකෝ කියලානේ ලෝකේ මිනිස්සු කියන්නේ. දැන් මාතලී කිව්වේ ඒකයි. තන ලෝකේ මිනිස්සු කතා වෙන දේ. ඒ බාලයා කෑකොස්සන් ගහගෙන යනකොට අර බුද්ධිමත් කෙනා ඉවසනවා කියන එක නම් කරන්නේ, ඊට පස්සේ අනිත් අය හිතන්නේ බය ඉවසනවා. ඊට පස්සේ කියනවා මාතලී කියනවා සක්දිවිඳුනි, මෝඩයා හිතන්නේ මට මෙයා බයෙන් ඉවසනවා කියලා, පැනලා දුවනවා කියලා. අඥාන කෙනා ඉවසන කෙනාවමයි යට කරගෙන යන්නේ. හරියට හරිනේ ඔය ලෝකේ ස්වභාවය කිව්වේ මාතලී. කවුරු හරි ඉවසනවා නම්, නිහඬව ඉන්නවා නම් ඒ අය කෙනාටම ගහනවා. ඊට පස්සේ සක්දෙවිඳු කියනවා, මෙයා මේ ඉවසන්නේ මට බයෙන් ය කියලා කෙනෙක් හිතුවත් කමක් නැහැ, නැතත් කමක් නැහැ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇති කර ගැනීමයි, ඉවසීමට වඩා උතුම් දෙයක් නැහැ. ගෙදර බිරිඳ කෑකොස්සන් ගහද්දි සමහර මහත්තුරු ඇවිල්ලා කියනවානේ, ස්වාමීන් වහන්ස අපේ නෝනගෙන් හරි කරදර, නමුත් අද වෙන්නක් මං අත උස්සලා නැහැ. මට ගහන්න බනින්න බැරි කමකට නෙවෙයි, හොඳ නැහැ ස්වාමීන් වහන්ස. වටේ පිටේ මිනිස්සු ඉන්නවා, ගෙවල් වල මිනිස්සු ඉන්නවා, ළමා ලපටි ඉන්නවා. ඉතින් හොඳ නැහැ. ඊටර බලන්නේ ඒ ගෙදර වැදගත්ම චරිතේ ස්වාමියානේ. ඊට පස්සේ සක්දෙවිඳු කියනවා, යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරලා කිපුණොත්, යම් කෙනෙක් අතිශයින්ම බලවත්ව ඉඳගෙන දුර්වල කෙනෙකුගේ නිඳා පහස ආදිවසනවා නම් ඒක තමයි ලොකුම ඉවසීම. බැරි කෙනා කොහොමටවත් ඉවසනවා. ඔන්න ලොකුම ඉවසීම. ලොකුම ඉවසීම තමයි තමන්ට බනින්න පුළුවන්කම තියෙද්දිම බනින්නේ නැති එක. තමන්ට ගහන්න පුළුවන්කම තියෙද්දිම ගහන්නේ නැති එක තමයි ලෝකේ උතුම්ම ඉවසීම. දැන් සමහර අය කියනවා, ඔයාට මොනවද කරන්න බැරි, ඇයි ඔයා නිහඬ වෙන්නේ? එතකොට එහෙම ඒ තමයි ලෝකේ මිනිස්සු ගුණධර්මත් එක්ක නිවෙන ඉන්නේ. ඒ නිසා එයාට ඒක පොඩි මදිකමක් කියලා, එයා හිතන්නේ බයට ඉවසගෙන ඉන්නවා කියලා. අනේ මිනිස්සු මොනවා හිතුවත් මොකද, තමන්ට පුළුවන් මෙයාට කට වැහෙන්න වචනයක් කියන්න. එක වචනේ මේ ඔය කට ගස්සගෙන ඉන්න අයගේ කටවල් වහන්න පුළුවන්. නිහඬ වෙන්නවා උතුම් ඉවසීම. කොච්චර අතපය දික් කරගෙන ආවත් එක පාරින් බිම වැටෙන්න ගහන්න පුළුවන්. ඉවසලා ඉන්නවා උතුම් ඉවසීම. අද කාලේ ඉවසීම නැති නිසා පෑනින් පලි ගන්නවා, අස්වන දාන්නේ, ඊළඟට එයාගේ වැඩක් ආයතනින් කරලා දෙන්නේ, පලි ගැනීම තියෙනවා. ඇයි ඉවසන්නේ? පුළුවන් නම් තමාට කරදරයක් කරපු කෙනාට මෙහපත කරන්න වැඩිපුර.
තමාව පීඩාවට පත් කරන කෙනාටම යහපති කරන්න පුළුවන්න. යාගේ හිතේ අම්මා මෛත්‍රියක් තියෙනවා. කරුණාවක් තියෙනවා. ඒ වගේම යාට ඉවසීමක් තියෙනවා. තමන්ට ගහන්න බනින්න පුළුවන්කම තියෙද්දි මේවා කරන්නේ නැත්නම් ඒ තමයි උතුම්ම ඉවසීම. පැහැදිලිද? එහෙනම් ඔබ උතුම්ම ඉවසීමෙන් යුතු කෙනෙක් වෙන්න. පුළුවන්කම තියෙද්දි නතර කරනවා. දැන් ඕන මේ බණ ටික අහනකල් ඔයාලා ගෙවල් වල වුණත් සද්දි දාගෙන ඊළඟට තරහ ඇරගෙන බඩු මුට්ටු පොළවේ ගහගෙන ඔයාලගේ තේජස රැස් විහිදවගෙන හිටියානේ. අද ඉඳලා නතර කරන්න. ශේෂ්ඨත්වයට එනවා. ඇයි ඔයාලට කරන්න පුළුවන්? ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, පාලි ගන්න පුළුවන්, හිත්‍රිද්දන්න පුළුවන්. දැන් මෙතෙක් කළානේ ඒක. ඒතර ඔබට ඒක කරන්න පුළුවන්. Facebook වලින් ගහන්න පුළුවන්, YouTube වලින් ගහන්න පුළුවන්, මැසේජ් වලින් ගහන්න පුළුවන්, නින්දාවට භාජනය කරන්න පුළුවන්. ඔබට ඒක කරන්න පුළුවන්. ඔබ තුලේ දක්ෂතාවය ඉතා ඉහලින් තියෙනවා. ගමට මැහෙන්න කෑ ගහන්න පුළුවන්. තැහන්දියක් හන්දියක් ගානේ කියන්න පුළුවන්. ඒක අද නතර කළොත් පුළුවන්කම තියෙද්දින් ඒක නතර කළා. එයා තමයි ශ්‍රේෂ්ඨ ඉවසීමට එන කෙනා. ඒතකොට ඇත්තටම තේරෙනවා ඉවසීම අතර ශ්‍රේෂ්ඨත්වයට මෙන්න පුළුවන්නේ ඉවසන්ට අමාරුමයිට. ගහන්න බනින්න පුළුවන් පිරිසක් ඉන්නවනේ. ඒ අය ඉවසන එක තමයි ශ්‍රේෂ්ඨ ඉවසීම අතර ශ්‍රේෂ්ඨත්වයට යන්නේ. දැන් බලන්නවා අපගේ ශ්‍රී අඟුලිමාලයන් වහන්සේ ඉවසීමෙන් ශ්‍රේෂ්ඨ වුණානේ. සිය දෙනෙක් පාරට එද්දි එක කඩුව ඔසවාගෙන ගිහිල්ලා සිය දෙනාම කඩු පහරින් සුණු විසුණු කරනවානේ. අනේ උත්තමයා, මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා තමන්ට ගල් මුල් වදිද්දී මිනිසුන්ගෙන් සැරපරුස වචන ඇහෙද්දී ඒ සියල්ලම ඉවසවා, සියල්ලම ඉවසවා ශ්‍රේෂ්ඨ ඉවසීමට පත් වුණා. අදේ අඟුලිමාල නම් වූ ශ්‍රී නාමයට මිනිසු සුවපත් වෙනවා. අඟුලිමාල කියන ශ්‍රී නාමයට මිනිසයන්ට යහපත සැලසෙනවා. අඟුලිමාල කියන ශ්‍රී නාමයට මිනිසු ධනස්කන්ධයන් අත්හැරියා. අඟුලිමාල කියන ශ්‍රී නාමයට මිනිසු දන්සැල් දෙන්න පටන් ගත්තා. අඟුලිමාල කියන ශ්‍රී නාමයට අහස සිමිනා සුදුසුදු ස්තූපයක් හැදුණා. ඇයි මේ ඉවසුවා? උතුම්ම ඉවසීමට පත් වුණා. පුළුවන්කම තියෙද්දී නතර කළා. ශ්‍රේෂ්ඨ බව බලන්න. ඊට පස්සේ ඒ නිසා ඔබට ඕන දැන් සමහර අයට හිතෙනවනේ, සමහර අය අපි දැකලා තියෙනවා සමහර වචන කියනවා ඒක කොහෙන් එනවද දන්නේ. බයිනකට එන උපමා, බනින්ට ගන්න උපමා කොහෙන් එනවද දන්නේ. වචනයක් කිව්වොත් ඒ වචනෙට ඊළඟ වචනේ කියන එක කොහෙන් එනවද දන්නේ. ඒක පුදුමසහගත විදියට තරහ ගියාම වචනෙන්නේ. තරහ ගියාම කතා කරගන්න බැරුව වෙවුලන කෙනා වටිනවා. අර තරහ ගියාම කතුර වගේ, එහෙම නැත්නම් උල්පතකින් වගේ වචන එන කෙනාට වඩා. ඇයි? ඒ කෙනා වචනෙමුත් අර තරහ මානසිකයි, වචනේ වාචසිකයි, දෙකේම පවරස් කරගන්නවා. තරහ ගිහිල්ලා කියන වචන එනවනේ කර්මයක් එක්ක. මළුව හොඳට අතුගාලා තිබ්බ වික්ෂුණිය, ඒ මළුවේ හරහ වැඩම කළපු වික්ෂුණියකට කිවිසුමක් ගිහිල්ලා ඒකෙන් සෙම ටිකක් විසුණා කියලා තරහ ගියානේ. තරහ ගිහිල්ලා ඇහුවානේ මේ කවුද මේ කෙල ගහපු වේසාවිය කියලා. සංසාරේ ආවනේ උපනූපන් ජීවිතේ විසංගනක් වෙනවා. අම්බපාලි තරහ ගියා, තරහට කියපු වචනේ. ඒ නිසා ඒ තරහත් එක්ක ඒ කර්මය බලපාන හැටි බලන්න. ඒ නිසා සමහර මිනිස්සු ගෙවල් වල තරහ ගිල්ල බහින බැනිලි. ඉතින් ඒ නිසා මේ
දැන් ඔන්න මට මතකයි මම එක්තර ආරණ්‍යෙ ගිහේ, ඒ ආරණ්‍යෙට අල්ලපු මේ මේ වැටේ තමයි දේවාලයක් තියෙනවා. මම පත්තිනි දේවාලය. ඉතින් දැන් අපිට ඇහෙනවා මිනිස්සු ඇවිල්ලා කටයුතු කරනකොට මේ දෙයියන්ගේ නම කියලා කන් ලවකන අනේ පතිවෘතාවෙන් අග්‍ර වූ මේ වත්තිනි මෑණිනි කියලා ඉතින් කියනවා. ඊට පස්සේ ඔන්න ඒ අතරේ ගෙදර මේ මහිතේ මිනිස්සයා මහිතේ අසනීපයි කෑ ගහනවා. වතුර ගේන්න අර්ග ගේන්න මේක කියන්නේ කියලා. ඊට පස්සේ අරයා දැන් කන් ලව් කරන එක නතර කළා ඇවිල්ලා කියනවා කට වහපිය මේ හරකෝ මට මේ කන්න ලව් කරන්න දීපිය කියලා කෑ ගහනවා. ආය අතරෙන් ගිහිල්ලා මිනිගෙඩිය හොල්ලලා කියනවා පතිවෘතාවෙන් අග්‍ර වූ පත්තිනි මෑණියන් වහන්සේ මට පිහිට වෙන්න කියලා එයා වෙනම කන්න ලව්. අමුතු ලෝකවල මිනිස්සු ඉන්නේ. එතකොට කොහෙ මට හිතා ගන්න බෑ මේ පත්තිනි මෑණියෝ දැන් ඇත්ත කෙනා කොහෙද ඉන්නේ කියලා. එතන මේ වගේ තැන් වලට දිවස් හෙලනවද කියලා මම කල්පනා කළා මොහොතක්. ඉතින් ඒ නිසා ඒ ඉවසන් නැති හිත් කොහොමද දෙවියන් ස්පර්ශ කරන්නේ? ඉවසන් නැති හිත් කොහොමද දිවුරු ස්පර්ශ කරන්නේ? සක් දෙවිඳුගේ ලෝකෙට නම් යන්න බෑ ඉවසන් නැතුව. දැන් ඔබ බලන්න අර උග්ඝහක් පූජා කරලා ගෙදර තිබ්බ ගේලි උග්ඝහක් පූජා කළා සංඝයා වහන්සේ නමකට. නෑන්දාම ඇවිල්ලා කෝ කෝ උග්ඝහ ඊට පස්සේ කිව්වා මම පූජා කළා. ඊට පස්සේ කිව්වා මේ උග්ඝහ උඹ ගෙනාවු එකක්ද? ඊට පස්සේ මේක දැන් උඹ මගෙන් අහන්න ඇතුව එක එකට දෙන්න මේක කොහෙන්ද උඹට කොහොමද මේ ගෙදර ලොක්කේ වුණේ කොහොමද උඹ? දැන් උන මානසිකාරය එක වේගින් එනවා දැන් තරහා. ඒ අරයා බිම් බලාගත්තා. ලොක්කී වාගේ වැඩ කළා දැන් තකවීරි වෙලා ඉන්නවා උඹ කියලා තවත් නිහඬව ඉන්නවා. ඊටකට මේ තරහා යන කෙනාට අනිත් අයගෙන් ප්‍රතිචාරයක් එන්නේ නැතුවට තව යනවනේ තරහා. ළඟතිව මෝල් ගහගත්තා හිටපිය කියලා ගැහුව අවුලුවට. එහෙම වැටුණ අවුලුව පුපුරලා. ඔළුව මොලේට ලේ බැස්සා. එහෙම හිටියා. එහෙම මැරුණා. සක් දෙවිඳුගේ විමානේ ඉපදුණා. ඇයි එහෙනම් ගහන කොටත් බහින කොටත් තරහා ගිහිල්ලා නැහැ. තරහා ගිහිල්ලා නැහැ. ඔය වගේ කැවුමක් පූජා කළා කියලා තව කෙනෙක් පුටුවකින් ගහනවා. විමානවත් දිව්‍ය ලෝකේ ඉපදුන දිවරුන්ගේ විස්තර බලන්න. ඉවසලා ඉඳලා තරහා ගිහිල්ලා නැහැ. ඊළඟට තව තියෙනවා සමහර අය ඕන අපි කියමු ලාජා දේවගණ මහා කච්චෝ මහරහතන් වහන්සේට පින්ඩපාතේ මේ මේ පොරි පූජා කරලා ඒ සතුටෙන් ඉන්නකොට සර්පයෙක් ගහලා වැටිලා මැරෙනවා. අද සර්පයෙක් ගැහුවා නම් වැටිච්ච ගමන් බඩගගා ගලකින් සර්පයා වගේ ඔළුවට නම් තලනවාමයි. තමනුත් මැරෙනවා ප්‍රාණඝාතයත් කරගෙනම මැරෙන්නේ. තරහා. ඉතින් ඒ නිසා මේ මිනිසුන්ගේ හිතවල තියෙන මේ තරහා අනිත් අය කිපුණ බව දැනගෙන තමන් සිහිනුවණින් සංසිඳිනවා නම් තමාටත් අනුත් අයටත් දෙපැත්තටම යහපත සලස ගන්නවා. ඒ නිසා හිතන්න ඕන නිහඬ වෙන්න ඕන ඉවසන්න ඕන. ගෙදර මේ මට හොඳ නෑ බිරිඳ හිතන්න ඕන පිරිමියෙකුට සැර පරසකම් කරන එක හොඳ නෑ මං ඉවසන්න ඕන. ස්වාමියා කල්පනා කරන්න ඕන මම මෙයාව ඇත්තටම අද කාලේ පිරිමින්ගේ ජීවිත නම් හරි දීන මට්ටමටපත් වෙලා තියෙන්නේ. හේතු කරකාර බඳගෙන කෙල්ල ගේනවා. ඒ කෙල්ලටමයි අඩන්තේට්ටම් කරන්නේ. බා ගහන්නේ බනින්නේ සැර පරසකම් කරන්නේ නොහොද නොකඩු කියන්නේ. ඊළඟට මේ විදිහට අප්‍රමාණ වද හිංසා දීලා ඊට පස්සේ ඒ ගෑනු කෙනත් එක්කම පවුලුත් කනවා. එදිරි කල්පනා කරන්න බෑ හොඳ නැහැ නේක කියලා. ඒ කියන්නේ තමන් වෙනුවෙන් බිරිඳක් විදියට ඉන්නවා. ළමා ලපිටි හදනවා. ඉතින් මේ මොකටද මේ ගෑනු කෙනාට මේ හැම වෙලාවෙම වැරද්ද පටවගෙන බැන බැන ඉන්නේ මං? නුවණ තියෙන මිනිස්සෙක් කල්පනා කරනවා මේක හොඳ නැහැ. ඊට පස්සේ චූටි ළමයි ඉන්නවා. චූටි ළමයි ඉන්නකොට කල්පනා කරනවා ගෙදර දැන් ඉස්සර ගෙවල් වල කිව පොඩ්ඩක් රණ්ඩුවක් යනකොට කට වහ ගන්න ළමයි ඉන්නවා.
අද කාලෙ කියන්නේ නෑ උමුත් ඕවා දැනගන්න ඕන. මේ ගෙදර වෙනේව උනුත් දැනගන්න ඕන කියලා තමයි ඊළඟ ටික පටන් ගන්න. ඉස්සර කියන්නේ මේ ළමයි ඉන්නවා. පොඩ්ඩක් කෑ ගහන්න එපා. කිව්ව ගමන් අර අරයට ඒක සම්පූර්ණයෙන් වදිනවනේ. ඊට පස්සේ ආ කල්පනා කරනවා හොඳ නෑ. ඊට පස්සේ කියනවා ගමට ඇහෙනවා ලැජ්ජයි. එහෙම කියපු ගමන් නවතිනවනේ. අද ඒක නෑ. ඉතින් ඒ නිසා ඇත්තටම ඉවසන කෙනා තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ. තමාටත් අනුන්ටත් දෙපැත්තටම සෙත සලසන කෙනා ගැන ධර්මයේ අදක්ෂ ජනයා හිතන්නේ ඔහු මෝඩෙක් කියලා. සාමාන්‍ය මිනිස් දෙ මිනිස්සු ඔක්කොම ධර්මයේ අදක්ෂයිනේ බොහෝ දෙනා. නිසා ගොඩාක් අය නිහඬව ඉන්න අයට කියන්නේ මෝඩයෝ ජාතිය. කතා කරගන්න බෑ. නමුත් සත්පුරුෂයන්ගෙන් පිදුම් ලබන්නේ ඉවසන කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, ඔය සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේම පුණ්‍ය විපාකෙන් ජීවත් වෙන කෙනෙක්. තවතිසා දිව්‍යයන් අතර සැප සම්පත් වලින් අධිපති බවිනුත් ආණ්ඩු කරන කෙනෙක්. එබඳු කෙනෙක් පවා ඉවසීමේ කීකරු භවයේ ගුණ කියනවනේව. ඉතින් පින්වත් මහණෙනි, මේ බඳු ඉතා පිරිස්තුව දේශනා කරන ලද ධර්ම විනය ඇති ශාසනයේ පැවිදි වෙලා ඉන්න ඔබ ඉවසන්ට ඕන, කීකරු වෙන්න ඕන, මේ ශාසනය ශෝභමාන කරන්න ඕන. එහෙනම් ශාසනය ශෝභමාන කරන්නේ ඉවසීමෙනුත් කීකරුකමිනු. බුදු සසුන බබලවන්නේ ඉවසීමෙනුත් කීකරුකමිනු. මේ තියෙන්නේ බුද්ධ වචනේ. බුදු සසුන බබලේවා කියලා බෝඩ් ගහලා නෙවෙයි, පෙරහැරවල් කරලා නෙවෙයි, තොරම් බැඳලා නෙවෙයි. බුදු සසුන බබලවන්න තියෙන්නේ ඉවසීමෙනුත් කීකරුකමිනු. එහෙනම් ඔබ බලන්න, ඔබ බුදු සසුන බබලේවා කියලා බෝඩ් එකක් ගහනවා මේ මුළු ගමටම බැන බැන, එකෙක් නෑ උදව් වෙන්න මේකට කියලා. එතකොට බුදු සසුන බබලේවා කියලා ගැහුවට බබලෙන්නේ නෑ. බුදු සසුන බබලෙන ඉවසීමෙනුත් කීකරුකමිනු. ඒ නිසා ඔබ බලන්න, ඔබ ගෙදර ඉවසන කෙනෙක්ද කීකරු කෙනෙක්ද? ඊළඟ මතක තියාගන්න, දැන් තරහ රණ්ඩු සරුවල් වෙන වෙලාවක දැන් අපි කියමු ගෙදරක ප්‍රශ්නය නෝනා මහත්තයක් කියලා. ඔන්න නෝනායි මහත්තයේ දෙන්නම රණ්ඩු වෙනවා නම් ඒකට කියන්නේ බෙදා ගන්නවා. දැන් ඒකට ඇයි බුදුරජාණන් වහන්සේට කෙනෙක් ඇවිල්ලා ඔන්න භාරද්වාජ අක්‍රෝස භාරද්වාජ බැනගෙන 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 ගියා. බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩවදාලා ඔක්කොම බැනලා ඉවරනාට පස්සේ ඇහුවා බුදුරජාණන් වහන්සේ, බ්‍රාහ්මණයන් ඔබගේ ගෙදරට නෑදෑයෝ පැමිණෙනවද? පැමිණෙනවා කියෝ. ඒ නෑදෑයන්ට සංග්‍රහ කරනවද? අපි සංග්‍රහ කරනවා කියෝ. ඒ සංග්‍රහය ඒ අය භුක්ති විඳින්නේ නැත්තම් මොකද කරන්නේ? ඒ අය භුක්ති විඳින්නේ නැත්තම් ඒව අපි කනවා කියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා, මෙතෙක් වෙලා ඔබ සැර පරුස භවෙන් සංග්‍රහ කරපු දේ මා භුක්ති විඳි නෑ. ඒක ඔබට අයිති. එහෙනම් මහත්තයාගේ සැර පරුස සංග්‍රහය බිරිඳ භුක්ති විඳින්න එපා. බිරිඳගේ සැර පරුස සංග්‍රහය ස්වාමියා භුක්ති විඳින්න එපා. එතකොට ඒක එයාටම භුක්ති විඳ ගන්න වෙනවා. දරුවන්ගේ සැර පරුස සංග්‍රහය දෙමව්පිය භුක්ති විඳින්න එපා. එයාටම භුක්ති විඳින්න වෙනවා. තමන්ට තමන්ගේ සතුරාට වැඩිපුරම දඬුවම් දෙන්න කැමති නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඉවසන එක. ඉවසන එකමයි කරන්න තියෙන්නේ. ඒකමයි සතුරාට දෙන දඬුවම. ඉවසන කෙනෙකුට යම්කිසි කෙනෙක් කරදර පීඩා කරනවා නම් ඒක තමයි අතිශයින් භයානක පාප කර්ම. සාමාන්‍ය රණ්ඩුවක් වෙනකොට එයත් බයිනකොට මෙයත් බයිනවා නම් ඒක පාපේ බෙදිලා යනවා දෙන්නට. තනුක වෙලා යනවා. නමුත් තමන් බනිද්දී අනිත් කෙනා ඉවසනවා නම් ඒ බයින කෙනාගේ පාපේ වැඩි වෙනවා. මොකද අරයා ඒ සංග්‍රහය භුක්ති විඳින්නේ නැහෙනි. ඊළඟ එක තමයි මෛත්‍රිය. දැන් ඔන අද ඉවසීම කරුණාව මෛත්‍රිය ගැනනේ ඇහුවේ ඔය. ඉවසීමත් කීකරුකමිනුත් බුද්ධ ශාසනය බබලුවන්නේ කියලා. එතකොට
දැම් බලන්න ඔන හොන්දටම තරහා ගිහිල්ල ඉන්න වෙලාවක ඔොදටම තරහා ගිල්ල ඉන්න වෙලා අපි කියනවා පොඩක් ඉවසන්න මෛත්‍රයෙන් ඉන්න. තරහා ගිය වෙලාවක ඉවසන්න මෛත්‍රයෙන් ඉන්න කියලා කිව්වොත් එහෙම අර තරහා ඩබල් වෙනවා. පොඩ්ඩක් තරාගිය කෙනුට කියන්නක පොඩ්ඩක් මෛත්‍රයෙන් ඉන්න කියලා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මෛත්‍රියෙන් ඉන්න ඉවසන්න කියන වචනේ අහන්නත් හිතේ මෛත්‍රියක් තියෙනවා. හොඳට බලන්න. ඔබට තරහ ගිය වෙලාවක කවුරු හරි කිව්වොත් ඉවසන්න කියලා ඉවසනවම කියලා තමයි පටන් ගන්න ඉතුරු ටික. එන්න එපා මෙතන බණ කියාගෙන කියලා. එහෙනම් ඉවසීම කියන වචනේ අහන්නත් ඉවසීමක් තියෙන්න ඕන. මෛත්‍රිය කියන වචනේ අහන්න මෛත්‍රියක් තියෙන්න ඕන. ඊළඟට ඔන්න දැන් අපි කියමුකෝ ඔන්න දෙන්නේ මොකක් හරි කාම රාගයෙන් ඇවිස්සලා රාගික කතාවකින් ඉන්නවා. ඔන්න කාම ආසාව කතාවකින් ඉන්නවා. ඉන්නකොට ඒ ගෙදර කැසට් එකක් දාලා තිනවා අසුබ භාවනාව ගැන. මේ කය පිළිකුල් අසුබයි, කුණු වෙනවා, මේ මැස්ස ගහනවා, ගඳ ගහනවා, ගන්ධසාරයි, මේ කය පිළිකුල් දෙයක් පිළිකුල් දෙයක් කියලා අපි කියමු පිළිකුල් භාවනාව ගැන කැසට් එකක් දාලා තිනවා. ඒතර දැන් ඒ ඒක ඇහෙන තැනක ඉන්නවා රාගෙන් යුක්තව කටයුතු කරන එක්කෙනෙක් හරි කවුරු හරි. ඒතර එයා ඉක්මනට අර බණ අහන්න බෑ. යට එයා ඉක්මනට ඒක වහනවා. එහෙනම් අසුභය ගැන දහං කතාවක් අහන්නත් හිතේ අසුභ සංඥාවක් තියෙනවා. ඒකයි මේ බණ අහන කෙනාට තියෙන යහපත. ඒ කියන්නේ එයා බණ අහනකොට එයාගේ හිතේ යම්කිසි කුසලයක් තියෙනවා. මොකද තරහ ගියාම අහන්න බෑ. තමන්ගේ හිත රාගයෙන් දැවි දැවි ඉඳින් අහන්න බෑ. ඒකට සූදානම් වෙන්න ඕනේ යාගේ හිත. අපි කියමු ධාතුන් චෛත්‍ය වලට වඳින්න, බෝධින් වහන්සේලාට වඳින්න, ධාතුන් වහන්සේලාගේ වන්දනාව වලට කැමති නැහැ කෙනෙක්. එයාට ධාතුන් වහන්සේලා ගැන විස්තරයක් කළොත් ඒක අහන්න එයා කැමති නැහැ. එයාට ඒක හරියන්නේ නැහැ. මේ මොන බණක්ද කියලා එයා හිතනවා. එහෙනම් ධාතුන් වහන්සේ නමක්ගේ විස්තරයක් වුණත් අහන්න ධාතුන් වහන්සේලා ගැන පැහැදීම තියෙන්න ඕන. ඔන්න එයා හිතෙන් මොකක් හරි නිවන කියලා එයා මොකක් හරි දෙයක් හිතෙන් මවාගෙන ඉන්නවා. ඒතර එයා හිතනවා පින් කරන්න ඕනේ, කුසල් කරන්න ඕනේ, මේ හැම දෙයක් මේ මොහොතේ අත්හැරලා මේ මොහොතේ පංච උපස්කන්ධය අපි කොහොම හරි මේ මොහොතේ බලන්න ඕනේ කියලා එයා ලොකු කතාවක ඉන්නවා. ඒතර එයාට ඔන්න රුවන් අලි සෑය කියන්නේ හරි සීරුවිල සෑය කියන්නේ හරි බණක් යනවා. ඇහෙනවා ඕව වහපල්ලා, ඕව අහලා කවද නිවන් දකින්නද බං. එයා ඒක වහනවා. එයාට ගැන පැහැදීම නෑ. ඒ නිසා තමයි කියන්නේ අසද්ධාවන්තයාට සද්ධා කතා දුක් කතා ඒක ඔරොත්තු දෙන්නේ. එහෙනම් ඔබ ඔබ ශ්‍රද්ධාව දැන් මේ බණ ටික වුණත් ඇහුවනම් මේ බණ ටික වුණත් ඇහුවනම් දැන් ඔන්න මේ ඔන්න දැන් ඕනයි මහත්තය රණ්ඩු වෙන වෙලාවක මේ බණ දැන් ටීවී එකේ හරි කැසට් එකේ මේ රේඩියෝ එකේ හරි යනවා කියලා කියන්න වහපියෝග කියනවා. කතා දෙගන්නේ ඊටුට එහෙම නැත්තම් ඔය ගෙදර කවුරු හරි කියන ඔය බලන්න ඔය හාන්දුරෝ කියන්නේ තිවසන්නනේ කියලා හාන්දුරෝ වහපියෝග කියන මේ බණ ටිකත් මේ පැය අහන්නත් ඉවසීමක් තියෙනවා, මෛත්‍රියක් තියෙනවා. දැන් තේරෙනවද බණ අහන්නත් හිතේ කුසල් සිතක් තියෙනවා. ඒ නිසා නිතර නිතර බණ අහන අය හිතේ ඔහු නොදැන හිතේ ගොඩාක් කුසල් සිත් උපද්දවනවා. සද්ධා සිත් උපද්දවනවා. මෛත්‍රී සිත් උපද්දවනවා. මොකද මෛත්‍රිය නැතුව මෛත්‍රී කතාව අහන්න බෑ. සද්ධාව නැතුව සද්ධා කතාව අහන්න බෑ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා ගැන හිතට ගන්නට ඕන. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ඉතා පිරිසිදුව දේශනා කළ මේ ශාසනයේ ඔබ ඉවසන්න ඕන, කීකරු වෙන්න ඕන, මේ ශාසනය සෝභමාන කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් මේ බුද්ධ ශාසනයේ ඉවසීමෙනුත් කීකරුකමෙනුත් තමයි සෝභමාන කරන්න තියෙන්නේ. ඒ නිසා බුදු සසුන බබලවන්න කැමති නම්
අනාගතයට බුද්ධ ශාසනයේ දායාද කරන්න කැමති නම් ඔබ ඉවසන කෙනෙක් වෙන්න. ඔබ කීකරු කෙනෙක් වෙන්න. ඔබ ගෙදර වැදගත්ම චරිතය වෙන්න. ගමේ වැදගත්ම චරිතය වෙන්න. මේ රටේ වැදගත්ම චරිතය වෙන්න. මිනිස්සු අතර වැදගත්ම කෙනා වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අතර වැදගත්ම කෙනා වෙන්න. ඔබ වැදගත් ලෝකෙක උපදිනවා. වැදගත් මිනිස්සු අතර වැදගත් දෙවියන් අතර උපදිනවා. ඔබට සංසාරේ ලැබෙන්නේ වැදගත් දේවල්. හීන ලාමක දේවල් ලැබෙන්නේ. ඒ නිසා අපට ඉවසීමත් කීකරුකමත් මෛත්‍රියත් පුරුදු කරගන්න වාසනාව ලැබේවා කියලා සිත්පතනවා. ඉතින් පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දානේ පවත්න්නේ පින්වත් දයානන්ද මහත්මයතුළු පවුලේ සියලු දෙනා. අපි පළමුවෙන්ම සක්දිවිඳුන් ඇතුළු සියලුම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වෙලා මේ කාටත් ගුණධර්ම පුරුදු කරන්න දිව්‍යංගේ දිව්‍ය උපකාර සලසත්වා. ඒ වගේම විශේෂයෙන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා වැලිගම වැල්ලාන ප්‍රදේශයේ විසූ මීට වසර 61කට පෙර මිය පරලොව ගිය මහගමගේ පින්තේරි සප්පුහාමි පියාණන්ට පින් අනුමෝදන් කරන්න මේ පින් අනුමෝදන් විත්වා. ඒ වගේම මීට වසර 7කට පෙර මිය පරලොව ගිය KG බේබිහාමි මෑණියන්ට මේ පින් අනුමෝදන් විත්වා. වසර 3කට පෙර මිය පරලොව ගිය මහගමගේ උපසේන අයියාට මේ පින් අනුමෝදන් විත්වා. බදුල්ල හාලියල්ල විසූ මීට වසර 50කට පෙර මිය පරලොව ගිය DTM ධර්මරත්න පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මීට වසර 3කට පෙර මිය පරලොව ගිය DTM ලොකුමැණිකා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මීට වසර 23කට පෙර මිය පරලොව ගිය DTM දයාරත්න මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. මීට වසර 15කට පෙර මිය පරලොව ගිය අනුලා කරුණාරත්න පුංචි අම්මාට මේ පින් අනුමෝදන් වෙත්වා. වසර 2කට පෙර මිය පරලොව ගිය ධර්මප්‍රිය සුනිල් ශාන්ත වීරකෝම් මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ගිරාඳුරු කෝට්ටේ ප්‍රදේශයේ විසූ DM සුදුබණ්ඩා මාමාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ මේ පින්වතුන් නමින් මිය පරලොව ගිය තවත් ඥාතීන් පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාට ඔබ කවුරුත් නමින් මිය පරලොව ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා පින් පමුණවනවා. ඒ වගේම පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි මේ බුද්ධ ශාසනයේ යම් තරමක් වූ ඉවසීම කීකරුකම කමාදී මේ ගුණධර්ම ගැන අහලා හිත පහදවාගෙන මේ ගුණධර්ම පුරුදු කරන්න අපි මහන්සි වෙන්නේ. ඉතින් ඒ නිසා පරම පූජනීය ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනගාරිකා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වී ඉවසීම කීකරුකම ආදී ගුණධර්ම දියුණු කරමින් බුදු සසුන සෝභමාන කරමින් ගෞතම සසුනේ ධර්මාබෝධයට මේ පින් උපකාර කරගනිත්වා කියලා පින් පමුණවනවා. ඒ වගේම ඔක්තෝබර් මාස 25 වෙනි දිනට 68 වන උපන්දිනයේ දින මහගමගේ දයානන්ද මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා දයානන්ද මහත්මයාට මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියත් ඒ වගේම ගුණධර්ම දියුණු කරගන්නටත් මේ පින් හේතු ආසනා වේවා. මහගමගේ දයානන්ද මහත්මයාගේ බිරිඳ වන DTM තිලකාවති මහත්මියට සහ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය මේ පින් බලෙන් සැලසේවා. ධර්මයේ ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටත් එවගම අප කාගේත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට ගුරු භවතුන්ට ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මල්ලේ සියලු දෙනාට එවගම ධර්මයේ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඉවසීම නැමැති ගුණධර්මෙන් දියුණු කරගන්නට, කීකරුකම නැමැති ගුණධර්මෙන් දියුණු කරගන්නට, මෛත්‍රිය නැමැති ගුණධර්ම දියුණු කරගන්න ඔබට වාසනාව ලැබේවා. ගුණධර්ම තුලින් ශාසනයේ බබළුවමි ගෞතම සසුනේ පිහිට ලබන්නට ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.